ඔයාල මේ අදත් එකතු වෙලා ඉන්න චෙප්ස් ටැලියුට් channel එකට සුබ දවසක් කියලා පිළිගන්නවා ඔගොල්ලෝ සිළු දෙනාම. අද මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ තමත් වැදගත් දෙයක් කියලා හිතන මාතෘකාවක්. ඒ තමයි ලෙටුස් ගැන කතා කරන්න යනවා මේ වීඩියෝ එක හරහා. මේ වීඩියෝ එක ෂූට් කරද්දිත් කැමරාව ඔන් කරද්දිත් මම කල්පනා කරුවා ලෙටුස් ගැන කතා කරන්න ඕනද කියලා. නමුත් අපි ප්‍රොෆෙෂනල් චෙෆ් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනම් අපි සරල දේ පවා දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත් වෙනවා. මම ෆස්ට් කොම් ඉඳලා මාව පර්මනන්ට් කරන්න යද්දි හොටෙල් එකේ එක්සිකියුටිව් චෙෆ් මගෙන් අහපු එක ප්‍රශ්නයක් තමයි බිත්තර කේස් එකේ බිත්තර කීයක් තියෙනවද කියලා. නමුත් මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ බිත්තර කේස් එකේ බිත්තර කීයක් තියෙනවද කියලා. ඒ නිසා ඔයා පොඩි දේවල් පවා මේ ඉන්ඩස්ට්‍රි එක තුල දැනගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. මේ වීඩියෝ එක හරහා මම කතා කරන්න යනවා ලංකාවේ මොනවද වැඩිපුර පාවිච්චි කරන ලෙටුස් මොනවද, කොහොමද ලෙටුස් ක්ලීන් කරන්නේ, ලෙටුස් ක්ලීන් කරන දාන කිමිකල් වර්ග මොනවද, ලෙටුස් තුලින් ගෙස් කම්ප්ලේන් එන්න තියෙන chance මොනවද, ඒ වගේ සරල කාරණා උනත් බොහෝ වැදගත් වෙන කාරණා කතා කරන්න යන මේ වීඩියෝ එක හරහා. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා චෙප් ස්ටයිල් YouTube channel එක හරහා. ඔයා channel එකට අලුත් නැරතු බාඩ් බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. ඔයාගේ යාළුවොත් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඇති. ඒ නිසා ඒ අයටත් බලන්න share කරන්න. අමතක නොකර මේ වීඩියෝට like එකක් දාන්න. අපි සාමාන්‍ය ලෙටුස් main ingredients එකක් විදිහට use කරනවා, ඒක salad වලට use කරනවා. ඊට පස්සේ base ingredients විදිහට use කරනවා. ඒ වගේ තමයි garnish වලටත් අපි ලෙටුස් ජාති යූස් කරනවා. අපි ඊළඟට කතා කරමු කොහොමද ලෙටුස් එක ක්ලීන් කරගන්නේ කියලා. සාමාන්‍ය ලෙටුස් වගේ ක්ලීන් කරනනම් අපි නයිෆ් එක යූස් කරන්නේ. අතින් කඩලා තමයි ලෙටුස් කඩන්නේ. මොකද ඊට හේතුව තමයි අපි නයිෆ් යූස් කරුවොත් අපි ඒ ගම්ම අපි පාවිච්චි කරන්න ඕන. අපේ සලාඩ් අපි ඒ ගම්ම හදන්න ඕන. අපි නයිෆ් එකකින් වගේ ලෙටුස් එක කැපුවොත් දවසක් විතර වගේ අපිට ක්ලීන් කරලා තියන්න බෑ. මොකද අවපෑ ගැන්වෙනවා ඒ ලෙටුස් එක. ඒ නිසා අපි ගොඩක්ම කරන්නේ අතින් කඩලා තමයි ලෙටුස් ක්ලීන් කරන්නේ. අයිස් වෝටර් තුල තමයි අපි ලෙටුස් ක්ලීන් කරගන්නේ. ඒකටම අපි ක්ලෝරින් ටැබ්ලට් යූස් කරනවා පිරිසිදු කරන්න. මම කියන්න යන්නේ නැහැ ක්ලෝරින් ටැබ්ලට් කොහොමද දාන්නේ කියලා. ඒක ඔයාගේ සුපර්වයිසර්ගෙන් ඔයා අහලා ඒක දැනගන්න. දැන් අපි ලෙටුස් ටික ක්ලීන් කරලා ඉවරයි. දැන් අපිට ඕනේ ලෙටුස් ටික වේල ගන්න ඕන, ට්‍රයි කරගන්න ඕන. ට්‍රයි කරන්නත් වෙනම හොටෙල්ස් වල වෙනම මැෂින් තියෙනවා. ඒවට දාලා අපි ට්‍රයි කරගන්න ඕන. මොකද ලෙටුස් වල වතුර පොඩ්ඩක් හරි තිබ්බොත් ඒක කුණු වෙන්න බලන අවපැහැ වෙන්න ගන්නවා. ඒ නිසා අපි වතුර නැති වෙනකන් අපි ඩ්‍රයි කරගන්න ඕන ලෙටුස්. ඩ්‍රයි කරද්දී ඉතාමත් පරිස්සමෙන් අපි ඩ්‍රයි කරගන්න ඕන. මොකද බැරි වෙලාවක් හරි ලෙටුස් පොඩි වුණොත් ඒක ඉක්මනින් කුණු වෙන්න ගන්නවා, සවුත් වෙන්න ගන්නවා. ඒ නිසා අපි හරි පරිස්සමෙන් අපි ලෙටුස් එක වැඩ කරන්න ඕන. ඊළාට අපි කතා කරමු ලෙටුස් වලින් එන තියෙන කම්ප්ලේන්. සාමාන්‍ය හොටෙල් එක 25-30ක් විතර වගේ කම්ප්ලේන් එන්නේ ගෙස් ළඟින් ලෙටුස් නිසා. මොකද ලෙටුස් ඇතුලේ සත්තු ඉන්න පුළුවන්, කුරුමිනි ඉන්න පුළුවන් සමහර වෙලාවට. ඒ නිසා අපි හරියට අපි වොෂ් කරුවේ නැත්නම් ලොකු නඩුවක්. මගේ ගෝලියොත් ඒ වගේ දේවල් කරලා තියෙනවා. ඊට පස්සේ ගෙස් ළඟ ඉස්සරහට ගිහලා ඊට පස්සේ උන්ගේ ඉස්සරහා වැඳ වැටලා ඊට පස්සේ කොම්ප්ලිමෙන්ටරි අපිට දෙන්න වෙනවා. ඒ නිසා අපි ඒ දේවල් අපි අඩු කරලා අපි කොස්ට් එක පාවි බලා ගන්න ඕන කිචන් එකේ. අපි ඒ දේවල් හරියට කරලා පිරිසිදුව අපි ලෙටුස් ටික අපි තබා ගන්න ඕන. අපි ඊළඟට කතා කරමු මොනවද ලංකාවේ ගොඩක්ම දුරට පාවිච්චි කරන ලෙටුස් වර්ග පහ මොනවද කියලා. පළවෙනිම එක තමයි අයිස්බර්ග්. අයිස්බර්ග් සාමාන්‍යයෙන් ග්‍රීන් සලාඩ් වලට වගේ යූස් වෙනවා. සා පොටැටෝ සලාඩ් ඒ වගේ ගොඩක් සලාඩ් වලට යූස් වෙන ලෙටුස් එක තමයි අයිස්බර්ග් කියන්නේ. විවිධ සලාඩ් වලට යූස් කරන්න පුළුවන් කොමන් ලෙටුස් එක තමයි අයිස්බර්ග් කියන්නේ. ඒවට අදාළ පින්තූර මම එහා පැත්තෙන් දාලා තියන්නම්. මම කතා කරන දෙවෙනි ලෙටුස් එක තමයි රෙඩිචෝ. රෙඩිචෝ කියන්නේ පර්පල් කලර් ලෙටුස් එකක්. ඒක ඉතාමත් බිටර් ටේස්ට් එකකින් සමන්විතයි. ඒක බිටර් ටේස්ට් එකක් තමයි තියෙන්නේ. ඒක තනිකර බේස් සලාඩ් එකක් විදිහට යූස් කරන්නේ නැහැ. ඒක සමහර විට ලෙටුස් දාලා තමයි අපි සලාඩ් එකක් හදන්නේ. ඊළඟ කතා කරන ලෙටුස් జాතිය තමයි ලෝලෝ රෝස්. ලෝලෝ රෝස් උත් සැන්විච් වලට ගොඩක් යූස් වෙනවා. ඒ වගේ සලාඩ් වලටත් යූස් වෙනවා. මම කතා කරන හතරවෙනි ලෙටුස් జాතිය තමයි රොමේන්. රොමේන් කියන ලෙටුස් జాතිය සාමාන්‍ය සීසර් සලාඩ් වලට යූස් වෙනවා. ග්‍රීස් සලාඩ් වලට වගේ යූස් වෙනවා. කිචන් එකේ හදන සෑම සලාඩ් එකකටම රොමේන් ලෙටුස් එක යූස් කරනවා. මම කතා කරන පස්සේ නිසා අවසාන ලෙටුස් జాතිය තමයි රොකට් ලියුස්. මම අර කලින් කතා කරපු හතරම සලාඩ් වලට තමයි ගොඩක්ම යූස් වෙන්නේ. නමුත් මම මේ කතා කරන ලෙටුස් එක, ඒ කියන්නේ රොකට් ලියුස් එක ගොඩක්ම ගානිෂ් වලට තමයි ගොඩක්ම යූස් වෙන්නේ. රොකට් ලියුස් දාලත් ගොඩක් සලාඩ් හදනවා. ගානිෂ් වලට තමයි ගොඩක් යූස් වෙන්නේ. රොකට් ලියුස් තනිකරම දාලා ගොඩක් සලාඩ් හදන්නේ නැහැ. අනිත් දේවලුත් දාලා තමයි රොකට් ලියුස් එකකින් සලාඩ් හදන්නේ. මම ඔයගොල්ලොත් ඒ කතා කරුවා ඔයාලට ඉතාමත් වැදගත් වෙයි කියලා හිතන කාරණා කීපයක් ලෙටුස් ගැන. ඔයා මේ වීඩියෝ එක බැලුවා නම් ඉවරනකම් ඔයාලට එක දෙයක් හරි තියෙන්න ඇති ඔයා නොදන්න. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා චෙප් ස්ටයිල් YouTube channel එක හරහා. channel එකට අලුත් නැරතු බාඩ් බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. නොදන්න යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එක හමුනකම මම ගිහින් එන්න. මම චෙෆ් මිලාන්.